වස පොල්තෙල් ගෙනල්ලා සිංහල අලුත් අවුරුද්දේදී ජනතාවට කවන්න උත්සාහ කරන තත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපි මේක දිහා බැලුවම අපිට පේන කාරණයක් තමයි සමාගම් තුනක් අද වෙනකොට පිළිකාකාරක තියෙන පොල්තෙල් ගෙන්නලා තියෙනවා. මේ ඇෆලොටොක්සින් කියන පිළිකාකාරකය මේ ගෙන්නපු පොල්තෙල් වල අඩංගු බව දැනට හොයාගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරලා තියෙනවා. එවගේම පරීක්ෂණ ආයතනයෙන් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ වාර්තා කරන් පස්සේ ආණ්ඩුව දැන් සීල් තියලා තියෙනවා පොල්තෙල් ආනයනය කරපු සමාගම් තුනක කන්ටේනර් 13කට. මේ 13ම තියෙන්නේ වරාය කියලා තමයි ආණ්ඩුව කියන්නේ. හැබැයි අනිත් පැත්තෙන් කියනවා මේ කන්ටේනර් පිට වුණාද නැද්ද කියන කාරණාව පිළිබඳව සොයා බලමින් ඉන්නවා කියලා. කන්ටේනර් පිට වුණාද නැද්ද කියන කාරණාව පිළිබඳව සොයා බලමින් ඉන්නවා කියලා. දැන් ආණ්ඩුවට දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආණ්ඩුවේට අදාළ රජයේ ආයතනයක්. ඒතර මේ රජයේ ආයතනයෙන් තියෙන වරාය තියෙන කන්ටේනර් පිට වුණාද නැද්ද කියන කාරණය විනාඩියක් දෙකක් ඇතුළත බලා ගන්න පුළුවන් දුරකථන ඇමතුමකුත් දීලා. වරාය අධිකාරිය සභාපතිවරට කිව්වා නම් මේක චෙක් කරලා කියන්න කියලා මේක චෙක් කරලා කියනවා. නමුත් අද වෙනකොට රටේ ඇමතිවරු අපි දැක්කා මේ අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා. ඒ වගේම පොල්තෙල් පොල් සංවර්ධන ඇමතිවරයා විදියට තව ඇමතිවරු ප්‍රකාශ කරනවා. මේක එළියට ගියාද නැද්ද කියන කාරණය පිළිබඳව අපි සොයා බලනවා. එළියට ගියා නම් ඒක යව්වේ කවුද කියලා හොයලා බලනවා. ඒකට අපි දඬුවම් දෙනවා. ඉතින් මේ විහිළු කතා සපයමින් ඉන්නවා. ඉතින් කොළඹ වරායේ තියෙන කන්ටේනර් 13යි. මේ කන්ටේනර් 13න් එකක් ගියාද දෙකක් ගියාද තුනක් ගියාද එළියට කියන කාරණය විනාඩි දෙක තුනකින් ආණ්ඩුවට අඳුර ගන්න පුළුවන්. ඒක අඳුනගෙන මේක කරේ කවුද කියන කාරණේ ආණ්ඩුවට පැහැදිලිවම තීරණය කරන්න පුළුවන්. ඒක කරා නම් ආණ්ඩුවේ තීරණ නොතකා රජයේ තීරණ නොතකා පොල්තෙල් කන්ටේනර් එළියට යවලා ඒක ජනතාවට වසකවන්න කටයුතු කරා නම් ඒ පිළිබඳව නිවැරදිව ඉතාම ඉක්මනින් දැනගෙන තීරණයක් ගැනීම හැකියාව වර්තමාන රජයට ආණ්ඩුවට තියෙනවා. එහෙම නොකර ආණ්ඩුව තමන්ගේ ගෝල බාලයෝ ගෙනාපු පොල්තෙල් ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා නම් ඒක මේ රටේ ජනතාවට කරන බරපතල අපරාධයක් බව හරි පැහැදිලිවම කියන්න වෙනවා. අපි දැක්කා මහාචාර්ය අර්ජුන සිල්ව මහත්මයා. ඔහු මේ රටේ මේ කාරණා සම්බන්ධව ඉතාම හසල දැනුමක් තියෙන කෙනෙක්. ඔහු කියනවා මේ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා හැදෙන්න පුළුවන් කියලා. ඊළඟට කියනවා ඔහු මේ පොල්තෙල් වලින් වෙනහළු වල පිළිකා හැදෙන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. ඉතින් එහෙමනම් මේක ඉතාම බරපතලයි තත්ත්වය. ඉතාම බරපතලයි. මේ පොල්තෙල් කන්ටේනර් එලිට ගිහිල්ලා තියෙනවා නම් කවුද විකුණන්නේ? කොහෙද විකුණන්නේ? කාටද ලැබුණේ? කවුද මේවා භාවිතා කරේ කියන කාරණාව ආණ්ඩුවට හොයන්න පුළුවන්ද? සමහර ඒවා හොයන්න පුළුවන්. නමුත් ජනතාව මේකෙන් කොයිතරම් ප්‍රමාණයක් පාවිච්චි කරාද නැද්ද කියන එක හොයන එක සරල කාරණයක් නෙමෙයි. අනිත් පැත්තෙන් ඇමතිවරු කියනකොට පොල්තෙල් පිට වුණාද නැද්ද කියලා සැකය මත කියනකොට සමහර ඇමතිවරු කියන නෑ පොල්තෙල් එහෙම පිට වෙලා නැහැ කියලා සහතික කරලා කියනවා. නමුත් අපි දැක්ක අයියේ පුවත්පත් වාර්තාවක් පිට වෙලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරී කියනවා මේ පොල්තෙල් සැක සහිත පොල්තෙල් විකුණපු ආයතන වලින් සාම්පල් අරගෙන පරීක්ෂාවට ලක් කරනවා කියලා. ඒ කියන්නේ සැක සහිත පොල්තෙල් පිට වෙලා තියෙනවා, ඒවා විකුණලා තියෙනවා. ඒ විකුණපු ස්ථාන වලින් සාම්පල් අරගෙන තමයි පරීක්ෂාවට ලක් කරනවා කියලා හරි පැහැදිලිවම කියන්නේ. ඉතින් අපි දැක්ක මේ පත්‍ර වාර්තාවේ තියෙනවා ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ආනයනය කළේයයි චෝදනා එල්ලවන සමාගම් වෙළඳපොළට නිකුත් කර ඇති. පොල්තෙල් වල සාම්පල් ලබාගෙන පරීක්ෂණ පවත්වන බව ඔහු කීය. මේ පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කියන්නේ නිකුත් කර ඇති පොල්තෙල් පිළිබඳව. ඒ කියන්නේ පොල්තෙල් නිකුත් කරලා තියෙන්නේ දඹුල්ල මාතලේ ආදී ප්‍රදේශවලින් ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අත්අඩංගුවටගෙන ඇති අතර වැටලීම් අඛණ්ඩව සිදු කරන බවද ඔහු කීය. කියන්නේ දඹුල්ල මාතලේ ප්‍රදේශවල මේ ප්‍රමිතියෙන් තොර කන්ටේනර් වල තියෙන පොල්තෙල් ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රදේශවල විකුණලා තියෙනවා. ඒතර මේ ඇමතිවරු ඇවිල්ලා මොන බොරුවක්ද කියන්නේ? මේ කන්ටේනර් පිට වෙලා නැහැ. පිට වුණාද නැද්ද කියලා අපි හරියට දන්නේ නැහැ. මේවා නිකන් බයිල කතා. ආණ්ඩුව හැමදාම බයිල කියමින් ඉන්නවා මිනිස්සු අමාරුවේ දාලා. ඉතින් පොල්තෙල් පිට වෙලා තියෙන හරි පැහැදිලි මේ පුවත්පත් වාර්තාව අනුව මේ පුවත්පත් වාර්තාව වැරදි නම් ආණ්ඩුව එක වැරදි බව හරි පැහැදිලි මතයක් ප්‍රකාශ කරන්නට ඕන. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියා කියනවා ඒවා පිට වෙලා තිනවා.
ඒව දැන් අපි අත්අඩංගුවට අරගෙන දිනනවා ඒව සාම්පල් අරගෙන දිනනවා ඒව සොයා බලනවා කියලා. ඉතින් මම හරිම පැහැදිලි වර්තමාන ආණ්ඩුව අලුත් අවුරුද්දට මිනිස්සුන්ට විස පොල් තෙල් කවලා තියෙනවා. පොල් තෙල් ටිකවත් ගෙනල්ලා හරියට දී ගන්න බැරි ආණ්ඩුවක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. Breaking.lk